අයිබුවන් සැමට කලින් පුවත් ගෙනෙන සියත සවසහය පුවත් විකාශයයි මේ මම රුවනිකා කුමාරදාස ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත වනසතුන්ගෙන සිදුවන ආහාර විනාශය වළක්වා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව ජනපති හමුවේ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂවරයා කියයි සිංගප්පූරු වෙළඳ ගිවිසුම නිසා රටේ අපනයන ආර්ථිකය ගොඩනැගීමට අසීරු වන බව පොදුජන පෙරමුණ කියයි රාජ්‍ය විරෝධී ඝාතන කුමන්ත්‍රණ පිටුපස දේශපාලනයේ ඇති බවට SB ගෙන් ප්‍රකාශයක් රුපියල කඩාය වැටීමට ආණ්ඩුව වගකිව යුතු නැහැ හිටපු ජනපති නිය කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195කින් ඉහළ දැමීමට ගෑස් සමාගම් වෙත අවසර ලබා දුන් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලීටර සහ ලව් ගෑස් සිලින්ඩර එක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය තීරණය කළා. ඒ අනුව රුපියල් 1538ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1733ක් දක්වා ඉහළ කොස් තිබෙනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 615 සිට 693 දක්වා ඉහළ යනවා. ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලටගෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙසට ගෑස් සමාගම් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව පසුගිය 18 වනදා රැස්වූ ජීවන වියතම් කමිටුව තීරණය කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමටයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ ජාත්‍යන්තර ආහාර ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හමු වුණා. එහිදී වනසතුන්ගෙන් සිදුවන ආහාර විනාශය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයා හමුවේ සහතික වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වෙනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහා සමුළුව ඇමතීමෙන් අනතුරුව ද්විපාර්ශ්වීය සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රථම වශයෙන්ම මැලේසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් මහතා හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා. මෙහිදී ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීම සඳහා මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා වැඩි කිරීමට කටයුතු කරන බවයි මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමා ඉතා උනන්දුවකින් කටයුතු කරන බව මහතිර් මොහොමඩ් මහතා සඳහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීම සඳහා ඕනෑම සහයක් ලබා දෙන බවද මහතිර් මොහොමඩ් මහතා මෙහිදී ප්‍රකාශ කළා. මහනගර සංවර්ධන වැඩසටහන යටතේ පැල්පත් වාසීන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහය ලබා දෙන බවටද මෙහිදී අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හමුවේ සහතික ජනාධිපති මහතා සමග සමුහ ඡායාරූපයකටද පෙන්වී සිට තිබෙනවා. මෙතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වන සියලුම රාජ්‍ය නායකයන් වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරු සියාරෑවන් සමග සමුහ ඡායාරූපයකටද පෙන්වී සිට තිබෙනවා. මෙතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පසුරුවේ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ෂනකින් ෆෙන් මහතා හමු වුණා. එහිදී වනසතුන්ගෙන් ආහාර භෝගවල සිදුවන හානිය ව
සිංගප්පූර ගෙවිසුම හේතුවෙන් රට තුළ අපනයන ආර්ථිකයක් ගොඩනැගීම අපහසු වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.
රුපියලේ මේ අවප්‍රමාණය වීම පිළිබඳව ගන්නවා නම් මම දැක්ක අගමැතිතුමා කියන මහින්ද රාජපක්ෂ රිජිම එහෙමනේ කියන්නේ ඒ යුගයේදී ගත්ත ණය ගෙවන්න තියෙන. දැන් මට කියන්න බලන්න රුපියල නැග්ගන හැටි. එතුමා කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. දැන් මං අහන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත ණය ගෙදර අරන් ගියේ නැහැනේ. ඒ ණය වලින් තමයි අධිවේග මාර්ග හැදුවා. මුළු උතුරු පළාත සංවර්ධනය කළා. නැගෙනහිර පළාත සංවර්ධනය කළා. මේ එක ප්‍රදේශයකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. කැබිනට් ප්‍රකාශක ඇවිල්ලා කියනවා ට්‍රම්ප් නිසා තමයි රුපියල අවප්‍රමාණය වෙන්නේ. තව ඉන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරු මේවා ප්‍රකාශන කියනකොට අපිට විතරක් නෙවෙයි ඉන්දියාවෙත් මෙහෙමයි බංග්ලාදේශෙත් මෙහෙමයි ඉන්දුනීසියාවෙත් මෙහෙමයි ඒ රටවල් වල අපනෑන ආර්ථිකයක් තියෙනවා අපේ අපනෑන ආර්ථිකය කොහොමද නංවන්නේ මෙහෙන් නිදහස් වෙළඳ කිවිසුම් ගහලා සිංගප්පූරුවත් එක්ක වෙනත් වෙනත් රටවල් එක්ක බාණ්ඩ රට තුලට එන්න ආරින ඒතුළු රටේ නිෂ්පාදකයන් නිෂ්පාදනය කරලා විකුණ ගන්න වෙළඳ බලක් නැහැ මේ අතර මාත්‍ය මංගල සම්රවීර මහතා අගරද ගුරු මල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පිළිබඳව සඳහන් කරන ලද කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා හැම ආගමකම කියන්නේ ආගම් ભેද ಜಾති ભેද කුල ભેද පන්ති ભેද ආර්ථික ભેද සමාජ ભેද ඉවතලා මනුෂ්‍යත්වයට ගරු කරන්න කියලා. ඒකෙන් කියන්නේ මානව අයිතිවාසිකම් සුරකින්න කියලා. එතකොට මේ වගේ දේශනා කරන ආගමික නායකයන්ට රජය මේ වගේ නිඳිත උසුළු විසුළු කරනවා නම් මම හිතන්නේ ඒක සමස්ත ආගමික නායකයන්ටම කරන ඉතාමත්ම දැඩි අවමානයක් හැටියට අපිට සලකන්න වෙනවා. කාදිනල් උන්වහන්සේ ගැන කතා කරන උන්වහන්සේ හැමදාම දේශීයත්වයේදී දේශීයත්වයේ අගයමින් කතා කරන ආගමික නායකයෙක්. අපි ඉතාමත්ම කනගාටු වෙනවා. මම කලින් කිව්වා වගේ කාදිනල් උන්වහන්සේට විතරක් කරපු ප්‍රහාරයක් නෙමේ ලෝකේම කතෝලික ප්‍රජාවට කරපු ඉතාමත්ම නිඳනීය ප්‍රහාරයක් හැටියට මම මෙය සලකන නිසා අපේ කනගාටුව මේ අවස්ථාවේදී රජයට ප්‍රකාශ කරන්න ඕන. මේ අතර පසුගිය ආණ්ඩුව සමයේ ලබාගත් ණය වත්මන් ආණ්ඩුව මගින් ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. කාදිනල් උන්වහන්සේගේ දේශනාවකට මුදල් අමාත්‍යතුමා පොඩි ට්විටර් පණිවිඩයක් යවලා තිබෙනවා. ඒ පණිවිඩය අල්ලගෙන ඒකත් දේශපාලනයට ගාවන්න උත්සාහයක් කරා. හැබැයි මේ දේශපාලනයට ගාවන්න උත්සාහ කරපු කණ්ඩායම අපි දැක්කා මේ රටේ තීතේ බොහොම වැරදි ව්‍යාපාරවල වෙදිච්ච එමෙ නැත්තම් වැරදි නම් පැටබැදිච්ච අය තමයි එවැනි කටයුතු කළේ. ආගමික නායකත්වයට අපි හැමතිස්සම ගරු කරන්න ඕන. ඒ උපදේශකත්වය, ඒ ආගමික නායකත්වය දෙන කුණුහරුකම් අපි සියලු දෙනාම උම සවාදානව වට අහුම්කන් දීලා එවලින් ගන්න තියෙන දේවල් ටික අරගන්න ඕන. මම හිතන්නේ කාදිනල් උන්වහන්සේ කරපු දේශනාවේ තිබුණේ ඉතා හොඳ අදහස් ටිකක් කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා ඒ අදහස් ටික අනුව ගරු අමාත්‍යතුමා මංගල අමාත්‍යතුමා එතුමාගේ අදහස් ඉදිරිපත් කළා දෙනු එතුමාගේ පෞද්ගලික අදහස්. ඒක එක්සත් ජාතික පක්ෂයවත් එහෙම නැතිනම් ආණ්ඩුවේවත් අදහස නෙවෙයි. ඒකාබද්ධ විපක්ෂය පුන පුනා කියන්නේ මේ රටේ ආර්ථිකය කඩා වැටුනේ මේ අවුරුදු 3 තුල කියලා. නමුත් ඔබ දන්නවා අවුරුදු 3 තුල මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු 10ක් තුල ඕන් කරපු දේවල් අද අපිට වන්දි ගෙවන්න වෙලා තිබෙන නිසා. ඩොලර් මිලියන 4000කට වැඩි ප්‍රමාණයක් අද අපිට ණයයි පොලියයි ගෙවන්න වෙලා තියෙනවා. එවකට හිටපු ආණ්ඩුව ගත්ත ණයයි පොලියයි අපි අහනවා උන්ගෙන් ඒ මුදල් වලට මොකද උනේ ඒ මුදල් වලින් මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරාද අපනයන ආර්ථිකයක් ඇති කරාද ඒ හරහා මේ රටට ඵලදායි ආර්ථිකයක් ලැබුණාද කියන එක අපි උන්ගෙන් ප්‍රශ්න කරනවා මොකද මේ රට ණය උනේ මේ අවුරුදු 3 තුල නෙමෙයි මේ රට ණය අගාධයකට පැටවුවේ 2005 ඉඳන් 2015 දක්වා රාජ්‍ය විරෝධී ඝාතන කුමන්ත්‍රණ පිටුපස දේශපාලනීයද පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ඝාතන කුමන්ත්‍රණයක් විශේෂයෙන් රාජ්‍ය නායකයන් ප්‍රධාන දේශපාලඥයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා නම් ඒක පිටුපස්සේ දේශපාලනයකුත් තියෙනවාමයි. දැන් මේ කුමන්ත්‍රණය තවත් අධියරකට ඇවිල්ලා. දැන් අලුත් ටේප් 3-4ක් ඇවිල්ලා තියෙනවා. ඒවල තියෙන දේවල් තාම එළියට ඇවිල්ලා නැහැ. නමුත් මුළු රාජපක්ෂ පරපුරම ඝාතනය කිරීම පිළිබඳ කතාවකුත් දැන් මේකට මතුවලා ඇවිල්ලා තියෙනවා. ලෝකේට ජනාධිපතිතුමා අපි අපේ ප්‍රශ්නේ බේරගන්නම්. ඔයලා ඔයලාගේ වැඩක් බලා ගන්න කියලා කියපු එක මම හිතන්නේ ඉතාම හොඳයි. හැබැයි ඔය මතේ නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. ඔය මතේ නෙවෙයි මංගල සමරවීර වගේ අය ඉන්නේ. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ ආණ්ඩු කරමින් රටේ ජනතාවත් වැටිලා තියෙන අමාරු අඩිය ගැන හිතලා රට බේරගන්න රටේ ආර්ථිකය බේරගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ආණ්ඩුව පිහිටීම පිළිබඳව හිතන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික රජයෙන් එළියට ගන්නත් අවස්ථාව ඇවිල්ලා කියලා අපට ප්‍රකාශ කරන්න පුළුවන්.
පැවති පාලනයින් පසුව වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනගාගෙන එමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනුතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනි මෙම අදහස් පළ කළා. මේ ආණ්ඩුවකින් මේ රටේ ආර්ථිකය දියුණු කරන්න කෙරුවේ යුද්ධයක් තියෙද්දි මගේ ආණ්ඩුව යුද්ධ පවතිද්දී ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් අපි වැඩි කෙරුවා අවුරුදු 6ක් යනකොට රටේ දේශීය නිෂ්පාදනයේ තුනහමාරකින් වැඩි කෙරුවා දැන් අහනවලු චන්ද්‍රිකා මොනවද කෙරුවේ කියලා ඉතින් ඔයාට උත්තර නැහැ මට මුදල් බාධියේ අපි වැරද්ද නැමෙයිනේ ඒක ඇමරිකාවේ ට්‍රම්ප් උන්නේ කරපු පොන් වැඩක් හන්ද දැන් ඩොලර් එක මේ බාල්දු වෙලා ඉතින් එතකොට ඒක ලෝක සියලුම රටවල වලට බලපානවා බොහෝ කනගාටුදායක තත්ත්වයක් මොකද පහුගිය ආණ්ඩුවෙන් ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කළා සම්පූර්ණයෙන් බංකොලොත් කළා කෝටි දහදහස් ගණන් ණය කරලා රට ගියාට පස්සේ මේ ආණ්ඩුව බොහොම අමාරුවෙන් අවුරුදු 3ක් ඇතුළත ආර්ථිකය දැන් ගොඩනගාගෙන එනවා ගොඩනගාගෙන එන වෙලාවේ මේක නිකන් සුනාමි රැල්ලක් වගේ ඇවිල්ලා දැන් ආර්ථිකයට ප්‍රශ්නයක් වෙනවා හැබැයි ඉතින් ආණ්ඩුවට ඒකට බලින්න බෑ ආණ්ඩුව කොහොම හරි ඒක වැඩ පවත්වා ගන්න දැන් නොඑක් දේවල් කරනවා ඒ වුණාට ටික කලක් අපි දුක් විඳින වෙයි වසර 3ක් පුරාවට නියගින් පීඩාවටපත් වී සිටින තන්තිරිමලී ප්‍රදේශයේ ජනතාව පිළිබඳවයි මේ අනාවරණය වසර 3ක් පුරාවට අනුරාධපුරයට බලපා තිබෙන දැටි නියගය හේතුවෙන් තන්තිරිමලී ප්‍රදේශයේ ජනතාව මෙවැනි විට දැටි අසරණ තත්වයට පත්ව තිබෙනවා ප්‍රදේශයේ වැව්හා ලින් සිදියාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ගත කරන්නේ ඉතා දුෂ්කර ජීවිතයක් බවයි දක්නට ලැබෙන්නේ පවුල් 3316කට අයත් පුද්ගලයන් දසදහසකට අධික පිරිසක් තන්තිරිමලී ප්‍රදේශයේ ජීවත් වෙනවා ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරන්නන්ගේ හැරෙන්නට බොහෝ පිරිසකගේ ජීවිකාව වන්නේ ගොවිතැනයි මෙහි වසන සියලු පවුල් තම එකම ආදායම් මාර්ගය අහිමි වීම හේතුවෙන් මෙවන විටත් දිනකට එක් වේලකින් පමණක් ජීවත් වෙන බව අපට සඳහන් කළා මේ පිළිබඳව සොයා බලන්නට दिन ඒ වතුර නම් බොන්න බෑ දරුවෙකුට බොන්නත් බෑ නාවන්නත් බෑ ජරා වතුර දෙන්නේ ගේන වතුර මොනවද කියලා අපි දන්නේ නැහැ සමහර දවසට සත්තුත් ඉන්න පණුවත් ඉන්න සතියකට එක දවසයි දෙන්නේ සමහර දවසට සද්දේකට දවසක් දෙනවා ඒ තරම් අසරණ වෙලා ඉන්නේ මේ පැති මිනිස්සු බොන්න වතුර ටිකක් නෑ නා ගන්න මොනවත් නෑ ලිම් පවා හිඳලා දැන් ඉති ඉවත් වෙන්නේ නැති තින් හුඟක් අමාරුවකින් තමයි දැන් ඉති මිනිස්සු හරියට බැලුවත් වැව් 70ක් විතර තියෙන වැව් 70ම හිඳලා තියෙන්නේ දැන් රැකියාවක් කරන මිනිස්සු හැරෙන්න ගොවිතැනේ ඉන්න මිනිස්සු ඉතාමත් අසරණ තත්ත්වරපත් වෙලා ඉන්නේ මේ ගොවිතැන් කටයුතු කරගන්න බැරි නිසා ඒ නිසා අසරණ අපි කියන්නේ ඔබතුමාලාගේ මේ අවධානය යොමු කරලා පුළුවන් නම් මේ වැව් කිහිපයක් තෝරගෙන හරි කමන් ජලය සපයන්න මොනවා හරි ක්‍රියාමාර්ගයක් කළොත් ඒ සියලු දෙනාටම පින් සිද්ධ වෙනවා දිවංගත අග්‍රාමාත්‍ය SWRT බණ්ඩාරනායක ශ්‍රීමතනන්ගේ 59 වන ගුණ සමරුව ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙන්ම බණ්ඩාරනායක පවුලේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය හා අනුර බණ්ඩාරනායක මහතාද සිහිපත් කර මෙම උත්සවය පැවැත්වුණා. මෙම ගුණසමර උත්සවය සඳහා මහා සංඝරත්නය දේශපාලකින් මෙන්ම විද්වතුන් රැසක්ද සහභාගී වී සිටියා. යටපත් වී ගිහි අපේ ජාතික සංස්කෘතික උරුමයන් ජාතිය අනන්‍යතාවය පිළිබඳ සතවර්ෂ ගණනාවක නැති වුණු දේ යලි දිනාගෙන එය පාලනීය කොටස්කරුවන් බවට පරිවර්තනය කරන්නට පුළුවන්කම සඳහා 956 මහා සමාජ පරිවර්තනය මෙහෙවනු ලැබුණා. නොසිතු ලෙස මේ මහා පරිවර්තනය අපේ රටේ සෑම ශාස්ත්‍රයක්ම ආවරණය කළා බලපෑමක් බවට පරිවර්තනය වුණා. අලුත් පිබිදීමකට ශ්‍රී ලංකීය ජාතිය පරිවර්තනය වුණා. ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම සඳහා නිදහසෙන් පස්සේ එක ඓතිහාසික සංලක්ෂයක් සනිටුහන් කළ SWRD බණ්ඩාරනායක මහතා මෙරටේ නිර්මාණය කළේ පුදු ජන යුගයක්. මෙරටේ හිටපු විශිෂ්ට ගණයේ තාමත් අපි සලකන මහගත්කරු මාටින් වික්‍රමසිංහයන් එය හැඳින්වුවේ බමුණු කුලේ බිඳ වැටි මෙහෙවත් පොදු ජනතාවගේ යුගය නිර්මාණය වීම කියලා. අනුර යනු අපේ රටේ හා අපේ ජාතියේ පාපයට අපට අහිමි වූ නායකයාය. අනුර මැතිඳුනි, ඔබෙන් හිස් වූ ශ්‍රී ලංකා දේශපාලන අම්බරේ දිදුලන තාරකාවක් යලිත් උපදීදෝයි බලමින් මම සදාකාලික මුලාවක වැටි සිටෙමි.
සිනමාව බණ්ඩාරනායක මැතිණිය ගෘහණියක් වශයෙන් දේශපාලනට ආවේ. නමුත් එතුමිය දේශපාලන පැමිණ විගසම එතුමිය තුළ ඇතිවෙච්ච කෘතස්ථභාවය වාවේ. දක්ෂකම එවාගේම එතුමිය ලෝක නායකින් සමග වැඩ කරපු ආකාරය, එතුමිය රට පාලනය කරපු ආකාරය මට මේ අවස්ථාවේදී මතක් වෙනවා. දේශපාලන අධ්‍යක්ීමක් නැතුව බුද්ධිමත් අයගේ අවධාන සාසන පිළි අරන් ඒ විදිහට ලංකාව ලෝක සිතීමට අරන් යන්න එතුමියට පුළුවන් වුණා. අනෙකුත් ආගම් සමග සහයෝගයෙන් සහජීවනයෙන් වැඩ කළ යුතු බව පොලිස්පති පූජි ජයසුන්දර මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ වේර වහන්සේ ඉදිකිරීම සඳහා මුල්කල තැබීම සහ හින්දු කෝවිල විවෘත කිරීම පොලිස්පති පූජි ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බෞද්ධයන් හැටියට සිංහලයන් හැටියට අපි අපේ අනන්‍යතාවයේ රැකගෙන සංස්කෘතිය අනුව ජීවත් වෙනවා වගේම අපි බෞද්ධ ආගම කියන්නේ අනිකුත් ජාතීන් සහ අනිකුත් ආගම් එක්ක ඉතාම සහයෝගයෙන් සහජීවණයෙන් වැඩ කටයුතු කරන මේ අපි ඉතාම පැරණි කාලෙක ඉඳලා ඔප්පු කරගත්ත දෙයක්. ඒ නිසා පොලිස් විද්‍යාලයේ මේ හා සමගාමීව අපේම කාර්ය මණ්ඩලයේ ඉන්න අලුතෙන් බැඳෙන ආධුනික නිලධාරීන් ද්‍රවිඩ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙතන යන්නේ අනිත් අයගේ ප්‍රයෝජනය සඳහා මෙහි කෝවිලක් ඉදිකිරීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. අම්බලත්තොට රුහුණු රිදියගම තීවර ගම්මානයේ නිවසක කාන්තාවක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලැබූ නීති විරෝධී සූදු පොලක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව තවත් පුද්ගලයන් සයිතරගු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය නිලධාරීන් සමත් වී තිබෙනවා. ඩෙංගු මර්ධන සතියට සමගාමීව වටවල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වටවල නගරයේදී අද පැවැත්වුණා. අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මෙම ඩෙංගු මර්ධන වැඩසටහන වටවල ප්‍රදේශයේ පාසල් ළමුන්, වටවල පොලිසිය, වටවල රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සහ ලක්ෂපාණි යුද හමුදා කාර්යාලය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. වවුනියව පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලැබූ හිටපු LTTE සමාජිකයන් පිරිසක් අද ඥාතීන් වෙත බාරදීම සිදු වුණා. මෙම අවස්ථාව සඳහා වවුනියව පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 2018 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක උළෙල හා තොරතුරු පනත සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ එළදැක්වීම අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවිධානයෙන් පැවැත්වුණා. අදට යෙදෙන ලෝක සංචාරක දිනයේ නිමිත්තෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අදාළුම පහේ සිට දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය තරණය කර ඉරසේවේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දුන්නා. භගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායේ මැද කොටසේ පිහිටි හින්දු කෝවිල් දෙකක් කඩා දේව රූපවලට පළඳවා තිබූ රන්නාපරණ සහ පින්කටයේ තිබූ මුදල් සොරාගෙන ගොස් ඇති බව භගවන්තලාව පොලිසිය සඳහන් කරනවා. ගල්ල මාපලගම මාර්ගයේ ලබදුව දක්ෂිණ පාය ඉදිරිපිට අද දහ 2ක් සහ යතුරු පැතියක් අනතුරට පත්වී පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ මාපලගම දෙසින් ගල්ල බලා ගමන් කරමින් තිබූ මෝටර් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් මත්කම නිසා බව පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ගල්ල මාපලගම මාර්ගයේ ලබදුව දක්ෂිණ පාය ඉදිරිපිට අද දහවල් සිදු වූ අනතුරකින් මෝටර් රථ දෙකක්, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැතියක් අනතුරට පත්වී පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ මාපලගම දෙසින් ගල්ල බලා ගමන් කරමින් තිබූ මෝටර් රථයේ රියදුරුගේ නොසැලකිලිමත්කම නිසා බව පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා පිළිබඳව ඊයේ දින සිදු කරන ලද ප්‍රකාශයට තමාද එකඟ වන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. අපි පරිපාලනයයි ක්‍රීඩාවයි පෞද්ගලිකයයි වෙනින් වශයෙන් හඳුනා ගන්න ඕනේ. රණතුංග මහත්මයා දිගින් දිගටම මට ඒ විදිහට ප්‍රහාර එල්ල කරනවා. ඉතින් මට ඉතින් පුහුණුව තමයි මට වඩා ඉහළ උසස් නැත්නම් මට වඩා හොඳ දැනුම බුද්ධිමත් කෙනෙක් නෙමෙයි නේද? මම එයාට ගහන එකෙන් තේරුමක් නැහැ කියලා. රණතුංග මහත්මයා දේශපාලන වශයෙන් බදාසි මහත්මයාට වර්චුවල් දෙන. ඒතොර දේශ මහත්මයා තියෙන අවස්ථාවක ඒකට උත්තර දෙන. ඊයේ දේශි ජන එම්තුමා හිටපවතුමා කියපු සියලු කරුණු ඇත්ත. වචනයක්වත් එතුමා බුරු කිව්වේ නැහැ නේ. ඒ නිසා දැන් පුළුවන් නම් අර්ජුන රණතුංග මහත්මයාට වෙනවා ඒකට උත්තර දෙන්න. හැබැයි
තරඟයවල තරඟාවලියේ තරඟ දෙකක් පැරදුනා. ඊට කලින් ලෝකයේ හොඳම කණ්ඩායමක් සවුත් ඇෆ්‍රිකා. අපි මේ එක් දින දෙකකුයි T20ක් දින්නම් සද්දේකට ඉස්සර. ඉතින් ඒ නිසා මෙහෙම පීඩනයක් දුන්නොත් අපිට ඉන්දියාවෙන් ගෙනල්ලා ගහන්න බෑනේ ලංකාවේ ළමයි ශ්‍රී ලංකා. ඉතින් මේක හදාගන්න තාම කල් තියෙනවා. අපි ඔක්කොම ක්‍රීඩාවට ආදරේ. මැච් පරදිනව කවුරුත් කැමති නෑ. අපි කනස්සල්ට පත් වෙන මැච්යක් පරදිනාම තරඟාවලිය පරදිනා. නමුත් ඒක මත පදනම් වෙලා අපිට ඉස්සරහට යන්න බෑ. සියත සවසහ පුවත් විකාශනී බවට පත් වුණා. යලිතම 9:30 සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.